සුදුසුම් පුවත් ලද සනින්ගෙනෙන අපගේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙඩ දැන් ලැබුණු තවත් උරුසුම් පුවතක්. කොවිඩ් අරමුදලක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකීන්ගේ වැටුප් බලහත්කාරයෙන් කප්පාදු කිරීමට කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා පවසනවා. රට තවදුරටත් වසා දැමීමට සිදු වූහොත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක වැටුප් කප්පාදු කිරීමේ සූදානමක් ඇද්දයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ අතර කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර 300,000 බැගින් සතිපතා ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේදී මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් මතිරණ මහතා පැවසුවේ මේ අතර රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ ඉන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා විද්‍යුත් විකාශකයන්ගේ සංසදීය විසින් සංවිධානය කළ හුස්ම වැඩසටහන සම්බන්ධයෙන්ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා මෙහිදී අදහස් ප්‍රකාශ කළා. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.